හරි. දැන් ඊළඟට මම මේ පුංචි පාඩම ඉවර කරන්න කලින් තව වැදගත් දෙයක් කියලා කියන්නම්. මොකද අපි දැන් පාටියකෙම සින්දුවක් ගන්නකොට සමහරලාට සමහර සින්දු හරි අමාරුයි. මොකද ඒවයි කෝඩ්ස් එහෙම සමහරලාට අල්ලගන්න අමාරුයි, එක්ක නැත්තම් පිච් එක අල්ලගන්න අමාරුයි. ඒ කියන්නේ අපිට එතකොට කියන්නේ මොකද සමහර ඒවා අපිට එහෙම වෙනස් කරගන්න ඕන. සාමාන්‍යයෙන් ඔරිජිනල් ගායකයම් කියපු පිච් එකෙන් අපිට කියන්න අමාරු, ඔරිජිනල් ගායකයා කියපු කී සිග්නේචර් එකම අපිට කියන්න අමාරු කියලා හිතමු. එහෙම නැත්තම් ඒ කියන්නේ කෝඩ්ස් අපිට ප්ලේ කරන්න අමාරු කියලා හිතමු. උදාහරණයක් විදිහට අපි ගමු විසිරුණු මල්පැති සින්දුව. විසිරුණු මල්පැති සින්දුව යන්නේ E ෆ්ලැට් මේජර් කියන කෝඩ් එකේ. හැබැයි අපි E ෆ්ලැට් මේජර් කෝඩ් එකේ ගහුවොත් අපිට එන පිස්සුවක් වෙනවා. ඒයි මොකද ඕකේ අමාරු අමාරු කෝඩ්ස් ගොඩක් එනවා පටන් ගන්න එක්කෙනට. ඒක නිසා අපිට ලේසියෙන් මේක ට්‍රාන්ස්පෝස් කරගන්න පුළුවන් සමහරලාට, එකක් පල්ලෙහාට හෝ එකක් උඩට හෝ ඒ වගේ. අපි දැන් බලමුකෝ විසිරුණු මල්පැති කෝඩ් එක E ෆ්ලැට් මේජර් ස්කේල් එකේ ගහනකොට ටිකක් අමාරුයි වගේ නේද? අපිට පුළුවන් මේක ලේසියෙන්ම D මේජර් ස්කේල් එකට අරගෙන ප්ලේ කරන්න. හරිද? මේ මම මේක වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. මොකද මම මේක නියම් පොඩි ෆන් දෙයක් විදිහට මේක කතා කරන්න. මම මේක පස් වෙලාවක හරියටම කියන්න. එතකොට මේක සරලයි දෙය කරන්න තියෙන්නේ. අපි බලන්න ඕන E ෆ්ලැට් නෝට් එක කොහෙද තියෙන්නේ කියලා. හරිද? දැන් අපි E ෆ්ලැට් මේජර් එක ගේන්න ඕන D මේජර් එකට. ඊට පස්සේ බලන්න D මේජර් එක කොහෙද තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ බලන්න ඕන සෙමිටෝන් කීයක් එහෙම එහෙ වෙනවද කියන එක. E ෆ්ලැට් එකේ ඉඳලා D එකට නම් යන්නේ මේ පැත්තේ ඉඳලා වම් පැත්තට එක සෙමිටෝන් එකක් අඩු වෙනවා. හරිද? ඉතින් ඔච්චර දැනගන්න තියෙන්නේ. දැන් E ෆ්ලැට් මේජර් එකේ සින්දුවක් දීලා තිබුණොත් අපි හිතන E ෆ්ලැට් මේජර් එකේ එන කෝඩ්ස් අපි දැක්කයින් පස්සේ එන්නේ කෝඩ්ස් වලටින් හැම වෙලාවෙම එක සෙමිටෝන් එකක් අඩු කරලා ගණන් කරලා බලන්න. එතකොට අපිට පුළුවන් අදාළ කෝඩ් එක හොයාගන්න. මේක වැඩි මහන්සි වෙන්න යන්න ඕනේ. ඒක ගණන් කරලා බලන්න. ඔක තේරුම් නැත්තම් මට කියන්න. මම පස්සේ දවසක හරියට කෝඩ් ට්‍රාන්ස්පෝස් කරගන්නේ කොහොමද කියන එක ගැන ලොකු වීඩියෝ එකක් කරන්න. හරිද? මම දැන් පොඩි සමරි එකක් ගේන්නම්. අද දවසේ ඉගෙන ගත්ත දේවල් ඊට පස්සේ ඕගොල්ලන්ට ලේසි වෙන්න.